Journey with Rush. Welcome back to my channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ Journey with Rush YouTube නාලිකාවට. ඉතින් අද ඔයගොල්ලෝ අපි ගෙන යන්නේ මේ ඉතාලියේ. ඉතාලියට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන කරුණක් විදිහට මම සලකනවා. ඒ කියන්නේ රිෆියුජි ඇසලම් සීකර්ස්ලා විදිහට එන අයට ඒක හදාගන්නේ කොහොමද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට හඳුනා දෙන්න යන්නේ. ඉතින් මම දැන් ඉතාලියේ ඉන්නේ. ඉතාලියේ ඒ සුන්දර දසුනුත් එක්ක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේක ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම කියන්න ඕනේ, ඕගොල්ලෝ ඉතාලියට එන විට කිසියම් මෝ මාර්ගයකින් ඉතාලියට පැමිණුණාට පස්සේ ඕගොල්ලන්ට ඒ අදාළ ප්‍රදේශයේ කුස්තුරයික නැත්තම් පොලිසිය ඕගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. හැබැයි මේක ඕගොල්ලෝ රෙජිස්ටර් වෙලා හෝ නීතිඥ මාර්ගයෙන් හෝ මේ අවකාශ කෙනෙක් නීතිඥන්ට කියන අවකාශ කෙනෙක් මාර්ගයෙන් හෝ රෙජිස්ටර් වෙනවා නම් ඕගොල්ලන්ට ඒකට මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඕගොල්ලොන් දන්න අවකාශෝස්ලා නැහැ. එතකොට මෙතන ලාංකිකයෙක් මැදි වෙලා හෝ කවුරු හෝ ඔයාට ඒ දේවල් කරගෙන යන්න උපදෙස් ලබා දෙනවා වෙන්න පුළුවන්. ඉතින්දී ඕගොල්ලොන්ට සෑහෙන මුදලක් යුරෝ 350 වගේ ලොකු මුදලකට ඕගොල්ලොන්ට යන්න වෙනවා. ඉතින් ඒ මුකුත්ම නැතුව ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ ඕගොල්ලොන්ට ලේසි ඕගොල්ලොන්ටම ගිහිල්ලා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මම කමෙන්ට් සෙක්ෂන් එකේ ලොකේෂන් එක සියලු දේම දාන්නම්. ඕගොල්ලොන්ට මේ තියෙන ආයතනයට ගිහිල්ලා ඕගොල්ලොන්ට අවශ්‍ය වන්නේ ඔයාගේ ඩීටේල්ස් ටික ඒගොල්ලන්ට වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දීම. එතකොට ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් නම්බර් එකක් දෙනවා ඔයාට ඒ ආයතනයට පැමිණෙන්න කියලා. ඉන් පස්සේ ඒ ආයතනය විසින් ඕගොල්ලොන්ට කුස්තුරයක සම්බන්ධ කරලා ඒ අදාළ මිලානෝ නම් මිලානෝ කුස්තුරයක, රෝමි නම් රෝමි කුස්තුරයක, ඒගාදී වශයෙන් ඕගොල්ලන්ට අවශ්‍ය කුස්තුරයක කනෙක්ට් කරලා ඕගොල්ලන්ට කොන්තමෙන්තුව ලබා දෙනවා, ඔපෙමෙන්ට් එකක් ලබා දෙනවා. ඉතින් ඒක කරගන්න පසුබට වෙන්න එපා. මොකද ඕගොල්ලන්ට රැකියාව කිරීම සඳහා දැන් ඉතාලියේ සියලුම තැනකදී කන්ට්‍රැක් ගහන්න ඕනේ. ඉතින් කන්ට්‍රැක් ගහන්න නම් ඕගොල්ලන්ට අදාළ ඩොකියුමෙන්ට් එකක් තියෙන්න ඕනේ. මොකද කොළනීතියක් කවදයිද කියලා කියන්න බෑ. ඒ නිසා රිෆ්යුජි ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන හැමෝටම මේක වැදගත් පණිවිඩයක් වෙයි. එහෙනම් වැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් එම සරණාගත භාවය ඇප්ලයි කිරීම සඳහා ඔගුලුන්ට උදව් කරන ආයතනය තමයි සෙන්ටර් ජීඩියෝ කියලා කියන්නේ. මේ රාජ්‍ය නොවන ආයතනයක්. ඒකේ කිසිදු මුදලක් ඕගොල්ලොන්ගෙන් අය කරන්නේ නැහැ. ඕගොල්ලෝ මම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන නම්බර් එකට ඕගොල්ලොන්ගේ පාස්පෝර්ට් කොපි එකක් පමණයි යවන්න ඕනේ. එතෙන්දී ඒගොල්ලොන් ඒ ආයතනයට පැමිණෙන්න කියලා ලොකේෂන් එක හැම විස්තර මේගොල්ලොන් දානවා. ඒ ලොකේෂන් එකට එන්න ඕනේ. ඒ ලොකේෂන් එකට ගියාට පස්සේ ඕගොල්ලොන්ගේ අනිවාර්යෙන්ම ඕගොල්ලොන් උදාහරණයක් විදිහට ඔයා මිලානෝ වලින් ඇප්ලයි කරනවා නම් මිලානෝ වල හොස්පිටල් එකක් දෙන්න ඕනේ, නැත්නම් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒක මතක තියාගන්න. ඒක නිසා ඒක ඔයා රැඳී සිටීමක්ම විය යුතු නැහැ. ඔයා අඳුරන කෙනෙක්ගේ හෝ ඇඩ්‍රස් එකක් ලබා දිය යුතුයි ඔයගොල්ලෝ රෙජිස්ටර් කිරීම සඳහා. ඒ නිසා ඒක කල්පනාකාරීව ඔයගොල්ලෝ යන විට අනිවාර්යෙන්ම ඇඩ්‍රස් එකක් අරගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලෝ එතෙන්ද යනකොට ඔගොල්ලන්ට එතෙන්දී සියලුම දේ ගැන තොරතුරු ලබා දෙනවා. ඒවා ඇප්ලයි කරන්නේ කොහොමද, එතකොට ඒ සමුක පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ කොහොමද ආදී සියලුම දේවල් ඒගොල්ලෝ හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. ඉතින් මේකට මම නැවතරම් මතක් කරනවා, මේකට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඕගොල්ලෝ යනවා නම් මිලානෝ වල කොරවෙත්තෝ කියන මෙට්‍රෝ ස්ටේෂන් බැහැලා තමයි යන්න ඕනේ. මම මේකේ ලොකේෂන් එකක් දාන්නම්. ඒ වගේම ඕගොල්ලොන්ගේ පාස්පෝර්ට් කොපි එක ඕගොල්ලොන් වට්ස්ඇප් එකට යවලා ඕගොල්ලොන් අපොයින්ට්මන්ට් ඩේට් එකක් ඉල්ලන්න ඕනේ. ඒ ඩේට් එක දෙන්නේ ඒ ආයතනයට පැමිණෙන්න. ඒ ආයතනයට පැමිණුණාට පස්සේ ඕගොල්ලොන්ට එතනින් තමයි කුස්තුරයක සම්බන්ධ කරලා ඒගොල්ලෝ ඒ මැදිහත් වෙලා ඒක ඕගොල්ලොන්ට කරලා දෙන්නේ. ඉතින් මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අර තමන් ගිහිල්ලා කුස්තුරයක ලියාපදිංචි වුණාට වඩා හිතා ඉක්මනින් ඕගොල්ලොන්ට මේ දේ කරගන්න පුළුවන් මේ ආයතනය හරහා. ඉතින් මේකට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. සියලු දෙනාටම මේ ඒක
සාධාරණ විදිහට ඒගොල්ලෝ කරලා දෙනවා. ඉතින් එහෙනම් අදට මම සමගන්නම් ඉදිරියට ඊළඟට ඊළඟ පියවර සටනගත ඇප්ලයි කරන සියලුම දෙනා වෙනුවෙන් ඉදිරි පියවරවල් සියලු දේමම ඊළඟ කොටස් මාලාවකින් මම ඉදිරිපත් කරන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ජර්නි විත් රොෂ් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඔයගොන්ට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොන් notification එක ගෙන්න ගන්න, ඒ වගේම යාළුවෝ අතර බෙදා ගන්න, share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු මම අදට සමු ගන්නවා. ජර්නි විත් රොෂ්, ciao.